මම්මි හදාගත්තේ කුරුඳු කුඩු සහ ඉඟුරු දාලා තේ එකක්. දැන් ඔයාලට මේකට කැමති නම් මී පෙනිහෙන්දක් එකතු කරගන්නත් පුළුවන්. නැත්තම් කැමති නම් සීනි එකතු කරගන්නත් පුළුවන්. තමන් කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේ තේ එක හරිම ගුණයි මේ දවස්වල කැස්ස හෙමිරිස්සාව තියෙන කට්ටියට. මොකද මේ දවස්වල මේ වසංගත රෝගවලින් මුළු ලෝකෙම පිරිලා. ඉතින් මේක කැස්ස හෙමිරිස්සාව තියෙන අය මේක පාවිච්චි කරාම ගොඩාක් දුරට මේ වසංගත රෝග වලින් අපට පරිස්සම් වෙන්නත් පුළුවන්. ඒ රෝගය හැදිලා තියෙන කෙනෙක් වුණත් මේ තේ එක දවසකට දෙකකට සැරයක් බොන්න මේක ගොඩාක් හොඳයි. මොකද මේ රෝගය හැදෙනවා කියන්නේ හැදුනම හුඟක් අයට පපුවේ අමාරුවට ඇවිල්ලා පපුවේ ලේ හිරවීමක් වෙනවා කියලා තමයි හුඟක් අය කියන්නේ. ඒ ලේ හිරවීම ගතිය මේ කුරුඳු වලට අඩු වෙනවා. අපේ ලේ ගමනාගමනය හොඳින් වැඩ කරනවා කුරුඳු වලට. ඉතින් ඉඟුරුත් ඒ වගේම අපට සෙමට හොඳ දෙයක්. ඒ වගේම මේ තේ පානීය අපට ගොඩාක් ගුණදායකයි. මේ තේක ඔයාලත් හදලා බලන්න. මොකද මම මීට ඉස්සෙල්ලත් වීඩියෝ එකක් කරා කුරුඳු, මීපැණි, ඉඟුරු දෙහි ඉස්ම දාලා කල්කයක් වගේ හදලා බොන දෙයක්. ඒක මම අත්හදාම බලපු දෙයක්. මොකද කැස්ස මට නිතරම කැස්ස තිබිච්ච කෙනෙක්. ඒක ගොඩාක් ගුණදායකුණා කැස්සට. වේවිච්ච කැස්ස අපි සතියක් ඒ පානීය පාවිච්චි කරාම අපිට නැතුව යනවා. ඒ වගේම තමයි මේ තේ පානියත්. මේ තේ පානියනු අපේ කැස්ස හෙමිරිස්සාව ගොඩාක් නැතුව ගිහිල්ලා අපට සහනයක් සලස්සනවා. සෙම ගතිය නැතුව යනවා. අපේ ලේ ගමනාගමනය හොඳින් වැඩ කරනවා. ඒ වගේම මීපැණි අපේ ප්‍රතිසක්සිකරණයට ගොඩාක් ගුණදායකයි. ඉතින් ඔයාලත් මේ තේ පානියත් හදලා බලලා පානය කළා ඔයාලට සහනයක් තියෙනවා නම් මේකෙන් මගේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලන්න එනවට. ඒ වගේම මේක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් තව කෙනෙකුට අත් බෙහෙතක් වශයෙන් මේක පාවිච්චි කරන්න, ෂෙයා කරන්න. මම මේ හදාගත්තේ කුරුඳු කුඩු සහ ඉඟුරු දාලා තේ එකක්. දැන් ඔයාලට මේකට කැමති නම් මී පෙනිහෙන්දක් එකතු කරගන්නත් පුළුවන්. නැත්තම් කැමති නම් සීනි එකතු කරගන්න පුළුවන්.